මේක පොඩි කාලේ එක මේ පොඩි කාලේ එක ඉස්කෝලේ යන දවසේ අවුරුදු 8ක් විතර වගේ 8ක් විතර ඇති මං හිතන්නේ ඔව් ඒ වගේ මෙහා ඊටත් වැඩි පොඩි කාලේ මගේ නම AHM විමලා කුමාරි හාමි දිසානායක මුදියන්සලාගේ ධර්මසිරි ළමයි හය දෙනෙක් හිටියා හය දෙනාගෙන් තමයි එක්කෙනෙක් නැති වුණේ තව පස් දෙනෙක් ඉන්නේ අම්මා එහෙනම් ඔහම ඉන්නකො මම බිත්තර මාළුවක් හදමු ආද කියලා බිත්තර වගේ තිබ්බා මේ හැන්දක් කරන මෙහෙම ගහසල ඉතින් එතකොට අර පුතත් ආවා එතෙන්ට එයාටත් බඩගින්නට ඉක්මනට දෙන්නකො මං කරලා දෙන්නම් ඉක්මනට ඔය විජහට කරන්නේ නැහැ කියලා එයා ඒක උදුරන්න හැදුවා මෙහෙම මෙහෙම දෙන්න ඒකට තමයි රණ්ඩුනේ ඉතින් ඒගොන අරයා මොකද කරන්නේ බිත්තියෙන් එහා පැත්තට අර කරපු වැඩේ විසිකරුවා ඉතින් ගහ ගහ හිටපු එක බිත්තියෙන් එහා පැත්තට විසිකොල්ල දෙන්නත් එක්ක ඒක රණ්ඩුනා ඉතින් රණ්ඩු වෙලා මේ අරයා මොකද කරන්නේ කොස්ස අරගෙන නැති වෙච්ච එක නා මල්ලිට ගැහුවා ඒගොන මං කිව්වා පුතේ අනේ මයි සුදු ඔය මොකද කරන්නේ එපා එපා නිකන් ඉන්නකෝ කිව්වා මම මල්ලි පස්ස ආපහු පණගෙන ආවා එයාට එහෙම තමයි වැඩි ලොකු දෙයක් නෙමෙයි ඔය ඒකවල ඒ රණ්ඩු වෙච්ච ගම මල්ලිගේ මෙතන වැදුනා කොස්ස නන මෙහෙම උඩට මාතු වුණා මාතු වුණාට පස්සේ අරයා බය වුණා දැන් බය වෙලා සද්ද නැතුව හිටියා මොනවත් ජීවිත නැහැ මොනවත් නැහැ ඒක පස්සේ මං අරයාගේ මෙහෙම අල්ලලා අල්ලලා පොඩි කර ඉඳලා එයා තවල මෙයාකට මෙයා මෙහෙන් එළියට ගියා කුස්සිය පැත්තෙන් එළියට ඒ ගිහිල්ලා ගිය ගමන් අර ටොයිලට් එක උඩ තිබ්බා අස්කරලි වල මහිතල් බෝතලෙ ගමක්සන් බෝතලෙ ඒ අරගෙන ඉතින් කටේ මෙහෙ වක් කරන මම යනකොට මේ මම මෙව්වා බිව්වා කියලා මගේ ඇඟට විසි කෙරුවා අර බෝතලෙ එහෙම් පිටින්ම ඒගොන මම ඉතින් බදාගත්තා ගිහින් අනේ මයි සුදු ඇයි ඔහම කරගත්තේ දැන් මම මොකද කරන්නේ කියලා ඒගොන එයා මේ ඉතින් කෑ ගහනවා අම්මා අම්මත් එක තරහත් නෑ මල්ලිත් එක තරහත් නෑ මං ඉස්පිතාට රයන්ට අම්මා කියලා එහා ගෙදර මාමට කතා කරන්නකෝ අම්මට කතා කරන්න බැරි නම් මං කතා කරන්නම් අම්මේ මාමේ කියලා එයාම කෑ ගැහුවා හරයාගේ ඔළුවේ කැක්කුම් කියන මොනවා හරි බෙහෙතක් මොනවා හරි චුට්ටක් තියනවනම් දෙන්නකෝ කියලා ඇයි අම්මේ මෙච්චර ලස්සන කෙල්ලෙකුට අම්මා වහ බොන්න කරබන් හිටියේ කිවන්නේ පුතේ එහෙම කතා කරන්න එපා මං දැනගෙන නෙවෙයි මේක කරගත්තේ කියලා මම ඉතින් ඒ අවදින් ඊට පස්සේ යාලා බෙහෙතක් වතුර ටිකක් හරි දුන්නා යාට ඊට පස්සේ යා මේ දසම අම්මා අප්පච්චි මායි තුන් දෙනා මියන් ඈ කියලා මට මර විකාර වෙන්න ඇති ඉන්නේ තුන් දෙනා මියන් කිව්වා කොහෙද මායි දුව කොහෙවත් නෑ අම්මා යන් ඈ කිව්වා මං කිව්වා හා හා පුතේ යනකොට යංගෝ කිව්වා නෑ නෑ අම්මා එන්න ඕනෙත් නෑ අප්පච්චි එන්න ඕනෙත් නෑ මේ මම යන්න කියලා මට වඳින ගාතාව කියනවා හරිද කියලා අහනවා මයටි මං කිව්වා හරි කියලා අප්පච්චිගේ වඳින ගාතාවක් කිව්වා ඒත් හරිද ඇහුවා මං කිව්වා හරි පුතේ කියලා ඒකවල හොඳට මේ ඉතිපිසෝ ගාතාව එහෙම කියලා එහෙම මිනිස්සු වටේට ඇවිදින් බලා හිටියා වාට්ටුවේ ලෙඩු මෙයා කියන කරණේ වට මම අතින් අහනවා හරි නේද අම්මා කියලා හරි මයි පුතේ හරි හොඳට කියන්න කිව්වා මමත් ඉතින් ඊට පස්සේ චුට්ටක් වෙලා ඉඳලා නිකම් ඉතින් ගොරගොර ගාලා කප්පු හිරුණා වගේ වුණා එහෙම නැති වුණා ඉතින් මම ළඟ හිටියේ ඉතින් නැතනකොට එයාගේ පණ අපේ පණ එයාට දෙන්නද එයාගේ පණ මං ගත්තද අද රාත්‍රි ති මතක් කරගන්න දුකයි. අද හිටියානේ තින් අවුරුදු 36ක් විතරනේ. 36ක් 37ක් විතර. මෙයා බොන්ඩ් ඉස්සරල මේ ගමේ එක්කෙනෙකුට වහ බිව්වා. ඒ පණු වන්ට ගහන තෙල බිව්වේ කුමිනාසක ඒක වල්නාසක නෙමෙයි කුමිනාසක එයා බේරුණා බෙහෙත් බීලා ස්පීතාලෙ ගිහින් බේරුණා මෙයාටත් හිතුණා මේක බිව්වහම මමත් කොහොම හරි බේරේ කියලා ග්‍රැමොක්සෝන් එක වල් මැරෙනවා මැරලා ටික දවසකින් ඒ සති දෙකක් විතර යනකොට ආපහු ඒක ආපහු හැදෙනවා වල් ආපහු මේ බිහි වෙනවා එවකට මේ මිනිස්සුන්ට හරි විසයි සරයි